ළමෙක් නමුත් පන්සිල් නැත්තම් මරණාසන්න වෙලාවේ අම්මට කීවත් තාත්තට කීවත් ඒ දෙන්නට කොහොමවත් මේ ළමයා ගොඩ ගන්න බෑ. එයා ගොඩ ගන්න මව්පිය මුල් කාලේ කටයුතු කරලා තියෙන්න ඕනේ. ඒකනේ එක තැනක භාග්‍යතුන් වහන්සේක සූත්‍රයක දේශනා කළා ගාමිණී කියලා පුද්ගලයෙකුට ගාමිණී පරම්පරා ගණනාවක් සතුටු කරව කරව මේ ලෝකේ ඉපදිච්ච අයට සත්පුරුෂයෝ හම්බුන්නේ නැත්නම් ඔවුන් ආපහු යන්නේ නිරේට කියලා. අපේ අම්මගේ පැත්තේ අයයි තාත්තගේ පැත්තේ අයයි ඔක්කොම සතුට වෙවි බල බලා ඉන්නකොට මේ ලෝකෙට ඉපදිච්ච අය තමයි මේ ඔක්කොම. කාලයක් මව්පස පියපස දෙපාර්ශ්වයේම ඥාතීන් බලාගෙන හිටියා අපේ දුව අපේ අක්කා අපේ නංගි බිහි කරන දරුවා දිහා. ඉතින් එහෙම බිහි කරපු අය තමයි මේ ඔක්කොම. එතකොට පරම්පරා ගානක් සතුටු වුණා. ආන් එහෙම ඉපදිච්ච අයට සත්පුරුෂෝ හම්බුනේ නැත්තම් ඒ ඉපදිච්ච කෙනාට මොකද වෙන්නේ? නතර වෙන්නේ නිරේ. එහෙනම් පුංචි කාලේ ඉඳලා තිසරණෙහි පිහිටවන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා පන්සිල් ගැන කියලා දෙන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා සිල් රකින්නේ ඒ අය උනන්දු කරන්න ඕනේ. හැබැයි ඒ අය සිල් රකින්නේ නැහැ අම්මා තාත්තා සිල් රකින්නේ නැත්තම්. හැම වෙලාවෙම ආදර්ශයමයි ඒගොල්ලෝ බලන්නේ. වටින්නෙත් ඒක. පුංචි කාලේ ගොඩාක් බොරු කියලා ළමයිට පස්සේ සිල් රකින්න කියලා කීවට ඒකේ තේරුමක් නැහැ. මොකද එතකොට මව්පියන්ගේ වචනවල කිසි හරයක් වටිනාකමක් නැහැ කියලා එයාලා දකින්නේ. පුංචි කාලේ නිදි කරවන්න වෙච්චාම අඬනකොට කෑ ගහනකොට අම්මා බොරු වැලක් කියනවා. ඒ බොරු වලට බය ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වුණත් බලාගෙන ඉන්නවා අම්මා කියන යක්කු බිල්ල එන්නේ කවද්ද කියලා. එවුනට ඒගොල්ලෝ එන දවසක් නැහැ නේ. ඊට පස්සේ තීරණය කරනවා අම්මා කියන්නේ බොරු කියලා. ඊට පස්සේ අම්මා එහෙම කිව්වට ඒක පිළිගන්නේ. ඊට පස්සේ අම්මා කොව්ව කිව්වත් පිළිගන්නේ නැති දැනට මෙයා එනවා. සමහර අය ඉතාම ලාමක දේවල් වෙනුවෙන් ළමයින්ට අපාය දොරවල් අරිනවා. හොඳ ඉස්කෝලේකට දාගන්න ඕනේ කියලා බොරු ලිපිනයක් හදනවා. බොරු පදිංචියක් හදනවා. ළමයින්ටත් ඒ බොරු ලිපිනේ පාඩම් කරවනවා. බොරු වැලක් උගන්වනවා ඉස්කෝලෙන් ඇහුවොත් කියන්න කියලා. අවුරුදු 60-70යි ජීවත් වෙන්නේ. දැන් ඒකට මෙච්චර බොරු ගොඩක් උගන්නලා කොහාටද මේගොල්ලෝ යවන්න හදන්නේ? මේ නිරේටමයි යවන්න හදන්නේ. ඒ හින්දා කවදාවත් මෞපියෝගාව සිල් නැත්තම් දරුවන්ට දෙන්න දෙන්න හරි අමාරුයි. හරියට නිකන් අපි ඔක්කොම වලක වැටිලා ඉන්නේ. දැන් වල ඇතුලේ ඉන්න කට්ටියට පුළුවන් දේ වලේ ඉන්න කට්ටිය එක්කෙනෙක් ගොඩට දාන්න. එහෙනම් වලේ ඉන්න කට්ටිය ගොඩ ගන්න කවුරු හරි කෙනෙක් ගොඩ ඉන්න ඕනේ. අම්මයි තාත්තයි සිල්වත් නම් තමයි දරුපටව ටික ගොඩට අදින්න පුළුවන් වෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා සිල් කඩා ගන්න ගියහම අපි ඔක්කොම එනකන් බලාගෙන ඉන්නේ මනුස්ස ලෝකෙන් විතරක් නෙමෙයි. ආපහු මනුස්ස ලෝකෙට එයි කියලා, ආපහු දිව්‍ය ලෝකෙට එයි කියලා විතරක් නෙමෙයි. අපි එනකන් තවත් ලෝක ටිකක් බලාගෙන ඉන්නවා. දොරවල් ඇරගෙන. ඒ තමයි නිරේ, ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ. මෙහෙම හිටියොත් අපිට ඒ දොරවල් වලින් ඇතුළට යන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ ආයත රැකගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ අපිට මනාව දේශනා කරලා තහවුරු කරලා කරුණු පෙන්නලා තියෙනවා. ඉතින් අපි ඒ මගේ යන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ මොනව කරන්නද? පුද්ගලෙක් බඩගිනි කියලා අඬනවා. ඉතාම ප්‍රණීත කෑම එකක් බෙදලා ගෙනහිල්ලා දීලා තියෙනවා. කෑම එක දිහා බල බල අඬනවා. ඒ කෑම පිඟානේ කිසි වරදක් තියෙනවද? එහෙනම් නොකා අඬන පුද්ගලයාගෙම තමයි වරද තියෙන්නේ. මිනිහෙක් පිටිපස්සෙන් කඩුවක් අරන් මරන් දෙලවගෙන එනවා. බේරිලා යන්න ඕන තරම් පාරීද තියෙනවා. නමුත් ඒ පාර දිගේ දුවලා බේරෙන්නේ නැතුව තව එතෙන්ටම වෙලා කෑ ගහ ඉන්නවා.
පාරේ වරදක් තියෙනවද? බේරෙන්න උත්සාහ කරපු නැති පුද්ගලයාගේම වරදක් තියෙනවා. සංසාරේ මේ තරම් භයානකයි. ඒ භයානක සසරින් මිදෙනවා නම් මේකයි මාවත කියලා දහම් මාවත අපිට පෙන්වලා දීලා තියෙනවා. Nibbanam.